රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදානීය පුවත් සිරස්තල වෙත වැට් එකට කතානායක අත්සන් කරයි පනත ඊයේ සිට බලාත්මකයි එක් අයෙකුට මාසයකට ජීවත් වෙන්න යන අවම මුදල රුපියල් 13813යි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියයි Sri Lanka ve aarthike nam virodharate rodai enjimai galawala vikunala hungakkal wheel brush ekak thorakam karala then Sri Lanka aarthikaya formula wahanayak bawata pat karanna hadana aluth aarthika nyaya gana ada telivakien watukare mandaposhanaya athi bawa janapati piligani api trillionayak nayai janapati naya gana katha karana vita kalanthe hadune kaatada බය වෙන්න එපා ඒ විදේශ නායක ට්‍රිලියනයක් තියෙනවා බිලියන 1000ක් තියෙනවා බිලියන 1000ක් තියෙනවා කවුද එක්කෙනෙක් කලන්ත ඇදිලා තිනවද ආණ්ඩුවට හොඳටම පිස්සු ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ නියමයක් ගම්මන් පිල කියයි ගෝටට ගෙදර යන්න උනේ නැගෙනහිර ජටිය විකුණන්න හදපු නිසා නැගෙනහිරට අත තිබ්බොත් රනිල්වත් ගෙදර යවනවා වරාය වෘත්තීය සමිතී අනතුරු අංගවයි අලුත් බිත්තර මිලට එකඟ නැහැ බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය අධ්‍යක්ෂණ අධිකරණයට දැනුම් දෙයි එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබෙනවා ඒ අනුව අදාළ පනත ඊයේ සිට ක්‍රියාත්මකයි මේ අතර IMF ණය මුදල ලබන වසරේ ජනවාරි තෙක් කල් යනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ ප්‍රකාශ කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලැබීම ලබන වසරේ ජනවාරි තෙක් ප්‍රමාද වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වෙන සියලුම තොරතුරු සහ ඒ අවශ්‍ය කරුණු සම්පූර්ණ කරන්න ලබන අවුරුද්දේ මුල වෙද්දී දෙසැම්බර් මාසයේ අනුමැතියක් නොලැබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට ඒ විස්තීරණ ණය පහසුකම ලබා නොදෙන්න තීරණය කිරීමක් නෙවෙයි. දැනට සීමිත විදේශ විනිමය ප්‍රමාණයක් තමයි ලංකාවට ලැබෙන්නේ අපිට සිදු වෙලා තිනවා කෙටි කාලීනව ජනප්‍රිය නොවන නමුත් සිදු කළ යුතු වෙනස්කම් සිදු කරන්න මේ වෙනස්කම් සිදු නොකළ අපි ඉදිරි ගමනක් ගැන කල්පනා කරොත් රටේ ප්‍රතිඵලය වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු අප්‍රේල් මැයි ජූනි වල තිබිච්ච තත්ත්වයට වඩා අතිශයින්ම භයානක තත්ත්වයක් රටේ නිර්මාණය වෙනවා අපි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව වාර්තාවක් ලබා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේ වෙනකොට ඒ අදාළ තොරතුරු රැස් කරමින් පවතිනවා. ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කියන්නේ පෞද්ගලිකකරණය කිරීමම නෙවෙයි. මේ අතර එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව අදාළ පනත ඊයේ සිට බලාත්මකයි. මේ අතර ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසකට අවශ්‍ය වන අවම මුදල රුපියල් 13810ක් පසුගිය සැප්තැම්බර් මාසයේ එම මුදල පැවතියේ රුපියල් 13772ක් ලෙසයි. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම පිරිවැයක් දැරීමට සිදු ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටයි. එය රුපියල් 14894ක් වනවා අඩුම පිරිවැයක් දැරීමට සිදු ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එය රුපියල් 13204ක් මෙම වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසකට අවශ්‍ය මුදල රුපියල් 38කින් ඉහළ ගොස් ඇති බවයි ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියනයක් ණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා වැටුණු ආර්ථිකය නගා සිටු වීමට එක්ව ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්
හැම ග්‍රාම නිලධාරි කොට්ටාසයකම නිලධාරි 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට මේ වැඩ කටයුතු කරන්න කියන්න. කවුරු හරි වැඩ කරන්නේ නැත්නම් තමන්ගේ ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දෙන්න. වතුකරේත් බඳ පෝෂණේ තියෙනවා. ඉතින් වතුකරේ වෙනම මං හිතන්නේ ප්‍රදේශවල ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාටත් මුණ ගැහිලා ඇමතුමාලා සමග ඒකත් අපිට වෙනම වැඩසටහනක් උදව ගන්න වෙයි. ඊළඟට බඳ පෝෂණේ තියන අයට කොහෙන්ද අපි ආහාර ලැබෙන්නේ? සමහර තැන්වල දැම්මම කරගෙන යනවා. ඉස්සෙල්ලා අපිට තිබුණා විශාල ඉන්ධන හිඟයක් තිබුණේ. අද කොහොම හරි කේත ක්‍රමයේ යටතේ අපිට අවස්ථාව ලැබා තිනවා ඉන්ධන ලැබලා දෙන්න. අවාසනාවකට අපිට විදුලි බල මණ්ඩලෙයි තෙල් සංස්ථාවේ විශාල ලෙස ණය තිනවා. බිලියන ගණන් වලින් තියෙන්නේ. මිලියන ගණන්වත් හිතලා වැඩක් නැහැ. ඒ දෙකේ ගත්තොත් මං හිතන්නේ බිලියන 600ක් බය වෙන්න එපා. ඒත් විදේශ ණයක ට්‍රිලියනයක් තියෙනවා. බිලියන 1000ක් තියෙනවා. බිලියන 1000ක් තියෙනවා. කවුද එක්කෙනෙක් කලන්ත ඇදිලා තිනව අතන? මේවා අපිට අංකසි කාලයක ගෙවන්න තියෙනවා. දැන් hina වුණාට දැන් තියෙන්නේ ඒක අරගෙන අපි ඉදිරියට යන්න. ඒකයි මම කියන ඕන මේ මුදල් අමාත්‍යාංශ ගිනිනවා කියන තව එකක්. මොන පවක් කරාද දන්නේ නැහැ මේ අවස්ථාවකදී අපි මෙහෙම ආර්ථිකයකට යන්න. පොහොර හිඟයට අපි විසඳුම් ලබලා දීලා තියෙනවා. පොහොර කොහොම හරි ගෙනත් දුන්නා. විදුලි කප්පාදුව බොහෝ දුරට සීමා කළා තියෙනවා. එන අවුරුද්ද මැද වෙනකොට කප්පාදුව නැතුව යන්න පුළුවන් මේක එක ප්‍රශ්නයක් තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තියෙනවද නැද්ද කියන එක. දැන් අපි ඉන්නේ අමාරු තැනක. අමාරු තැනෙන් ගොඩ එන්න තියෙනවා. ඊළඟට බැංකුවල තියෙනවා. බැංකුවලට සමාගම් ව්‍යාපාර ණය වෙලා තියෙනවා. ණය වෙලා විශාල ලෙස ඒ ඇති වෙන තත්ත්වෙ නිසා කුඩා මධ්‍යම පරිපාලනයේ ව්‍යාපාරිතරේ විශාල ව්‍යාපාර ගැන ප්‍රශ්න තියෙනවා. දැන් ඉන්දියාව එක්ක සාකච්ඡා කරලා බොහෝ දුරට ඒක අවසන් කරගෙන යනවා. චීනෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපිට පරිමයෙන්ම ණය ප්‍රතිව්‍යවගත කරලා එතනින් අපිට ඩොලර් ටික ලබා ගන්න විදේශ ආධාර ලබා ගන්නට අපි ඉන්නේ. මේවා කරන්න අපි ඔක්කොම එකතු වෙන්න. මෙතන එකතු වුණා වාගේ ජාතික මට්ටමේ දේශපාලන නායක එකතු වෙන්න ඕනේ. අපිට බෑ බෙදෙන්න එතන. ඡන්දෙට යනකොට බෙදෙන්න පුළුවන්. ආණ්ඩුවක් හදනකොට බෙදෙන්න පුළුවන්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ත්‍රිවිල් එකක් වගේලු. මේ ත්‍රිවිල් එක අරන් ෆෝමියුලා රේස් එකකට ගිහින් වැඩක් නැහැලු නේද? විශේෂයෙන් ඔය සිංගප්පූරුවේ හරියට ෆෝමියුලා රේස් තියෙනවනේ නේද? ඒ නිසා ඔහු මේ සිංගප්පූරුවේ ධවන පතේට උචිත ෆෝමියුලා කාර් එකක් බවට අපේ ආර්ථිකයේ පත් කරන්නයි සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ ත්‍රිවිල් එකක්. මේ තියෙන්නේ ෆෝමියුලා කාර් එකක්. ෆෝමියුලා තරඟයකුත් ඔන්න දැන් පෙන්නනවා. මේ තරඟයට මේ ඒ කියන්නේ ෆෝමියුලා රේස් එකට යන්න පුළුවන් වේගවත් ආර්ථිකයක් නිර්මාණය කිරීම හරි අපූරු සංකල්පයක්. ඔව්. අපූරු හීනයක්. හීන දකින්නටම ඕනේනේ. නැත්තම් ජීවිත ලස්සන වෙන්නේ නැහනේ නේද? එක කාලයක වොක්ස්වැගන් කාර් කම්මලක් එනකන් අපි බලාගෙන හිටියා. තව කාලයක නොමිලේ වයිෆයි බලාගෙන හිටියා නේද? ඔය අතර වාරේ අර මේ පුංචි කාර් හීනියකුත් මැව්වනේ නේද? අන්තිමට පුංචි කාර් වෙන්නුට ලැබුණේ පාස්කු බෝම්බ. හොඳේ. ඉතින් දැන් අපිට මේ ෆෝමියුලා තරඟයක් බලන්න ලැබුණත් මදෑ කියලා හිත හදාගන්න වෙනවා. හැබැයි අද ටෙලිවැකියට මේ ඉන්දියාවේ කතාවකුත් ඇතුළත් කර ලම තමයි උත්තර දෙන්න වෙන්නේ. ඉන්දියාව අපේ අසල්වැසි ලොකු අයියානේ නේද? ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රශ්න අපේ වගේම තමයි. ජීවිස්ස සමුලුව දැන් ඔය ඉන්දියාවේ තියන්ට සූදානම් වෙනවා නේද? ජීවිස්ස කියන්නේ ලෝක ආර්ථිකයේ වැදගත්ම රටවල් 19ක් හා යුරෝපා සංගමේ එකමුතුවට. ඕකට ඔය බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ආජෙන්ටිනා වගේ රටවලුත් ඇතුළත් වෙනවා නේද? ජීවිස්ස G20. දැන් ඔය ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් ඇත්තම කිව්වොත් 85%ක්ම අයිති වෙන්නේ මේ ජීවිස්ස රටවල් වලට. ලෝක වෙළඳාමෙන් හොඳේ 75%ක්ම අයත් වෙන්නේ මේ G20 නැත්තම් G20 රටවල් වලට. ලෝක ජනගහනයෙන් 3/1ක් අයත් වන්නේ මෙන්න මේ රටවල් වලට. ඒ කියන්නේ ලෝකයේ ජනගහනයෙන් 3/1ක්ම මේ G20 රටවල් ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. දැන් මෙවර G20 සභාපතිත්වයේ දරන්නේ ඉන්දියාව. හරි අපූරු තේමාවකුත් තියෙනවා. එක් තේමාවක් තමයි වඩාත් පිරිසිදු, වඩාත් හරිත සහ නිල්වන් අනාගතයක් උදෙසා.
වඩාත් පිරිසිදු වඩාත් හරිත සහ නිල්වන් අනාගතයක් උදෙස්සා ඔය ඉන්දියාවේ එක් තේමාවක් G20 වල. දැන් මේ G20 සමුළුවට ඔය මුම්බායි නගරය තමයි සූදානම් කරමින් ඉන්නේ. මුම්බායි වල තමයි දරාවි මුඩුක්කු නගරය තියෙන්නේ. ආසියාවේ තියෙන විශාලතම මුඩුක්කුවට තමයි දරාවි කියලා කියන්නේ. පුදුමේ කියන්නේ මේ මුඩුක්කු සංස්කෘතියත් ඉන්දියාව විකුණගෙන කනවා. ඒකට කියන්නේ ස්ලම් ටුවරිසම් එහෙමත් නැත්නම් පවර්ටි ටුවරිසම් එහෙමත් නැත්නම් ඉතින් දුප්පත්කමේ සංචාරක ව්‍යාපාරය කියලා නේද? දරහවි මුඩුක්කු බලන්න සංචාරකීන් එනවා. මේ සංචාරක ව්‍යාපාරය ඇත්තටම අදත් ඉන්දියාව තුලත් විවාද සම්පන්නයි. නමුත් බලන්ට එනවා. සමහර සංචාරක අලෙවිකරුවන් මේ දරහවි මුඩුක්කු වලට සංචාරකීන් ගෙන්ව ගන්නට මෙහෙමත් දැන්වීම දානවා. ඉන්දියාවේ ජනප්‍රියතම සංචාරක අත්දැකීම තජ් මහලටත් වඩා ජනප්‍රියයි. දැන් ඔබට හිතේවි නේද ෂා මාරයිනේ සංචාරකිනුත් බලන්ට එන මුඩුක්කු තියෙනවා කියලා නේද? මේ මුම්බායි වල වටිනාම ඉඩම් වල තමයි මේ මුඩුක්කු සංස්කෘතිය තියෙන්නේ. හරියටම නගරේ මැද්දේ වටිනාම ඉඩම්. පැල්පත් පටු මාවත් වලට අමතරව විවිධ වැඩපළවල් දාස් ගානක් මේ මුඩුක්කු පේලි අතර තියෙනවා. දස ලක්ෂයකට විතර ආසන්න පිරිසක් මේකේ ජීවත් වෙනවා. වැසිකිලි සහ ජලකරාමත් තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න, වැසිකිලි වලින් පිටවෙන මලද්‍රව්‍ය දුරකඩ අද්දරින් ගලාගෙන යනවා. නමුත් සංචාරකින් මේ මුඩුක්කු බලන්ට එනවා. මේ සංචාරය හරි සංවිධානාත්මකයි. බැලූ බැල්මටම දුප්පත්කම ප්‍රශ්නයක් නෙවෙයි කියලයි පේන්නේ. ඒත් යථාර්ථය ඊට වෙනස්. හොඳේ, මේ පැල්පත් වාසීන්ට කතා කරන්න දුන්නොත්, ඒ හඬට ඇහුම්කන් දුන්නොත් යථාර්ථය තේරෙවි. දැන් මේ දවස්වල මේ මුඩුක්කු වැහෙන්ට ලොකු ලස්සන පාට පාට බෝඩ් අලවනවා. බෝඩ් හදනවා, ගහනවා. ඒ G20 නායකින්ට මේ මුඩුක්කු පේන නිසා, ජීවිස්ස නායකින්ට පේන නිසා, සමුළුවට එන අයට පේන නිසා. ආන් මේකට තමයි කියන්නේ ආසියානු දේශපාලනය කියලා. පැල්පත් මුඩුක්කු වහලා පේන්නේ නැතිවෙන්ට ලස්සනට බෝඩ් ගහනවා. අපේ රටේ පාලකයනුත් එදත් අදත් කළේ පැල්පත් මුඩුක්කු ජීවිත වැහෙන්න පාට පාට බෝඩ් හයි කරපු එක. ඔව්, ඒක තමයි කළේ නේද? දැන් අදත් අපේ රට පැල්පතක්, රටම පැල්පතක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියන විදිහට ලෝකය ෆෝමියුලා වේගෙන්, ෆෝමියුලා ආර්ථික වාහන භාවිත කරනකොට අපේ ආර්ථිකයේ ත්‍රිවිල් එකක් වගේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් සාමාන්‍ය වේගෙන් 3 දෙනෙකුටත් රියදුරා හොඳ නම් ගමනාන්තයට පරිස්සමින් යන්න පුළුවන්. නමුත් අපේ රටේ ආර්ථිකයේ කියන ත්‍රිවිල් එකේ රෝද එකින් එක ගලවලා විකුණලා තියෙන්නේ. වීල් බ්‍රෂ් එකත් විකුණලා, ඔවුනේ අර රෝද මාරු කරන්න තියෙන එක, ස්පෙයා වීල් එකත් හොරකම් කරලා විකුණලා. 1948 ඉඳලා බලයගත් හොරු එන්ජිමෙන් කෑලි සැරෙන් සැරේට ගලෝලා 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 විකුණලා ඒ ත්‍රිවිල් එකේ එන්ජිම තිබුණු තැන හොයාගන්නවත් නැහැ. දැන් තියෙන ප්‍රශ්නය රෝදත් හොයාගෙන වීල් බ්‍රෂ් එකකුත් හොයාගෙන අලුත් එන්ජිමකුත් ණයට අරන් හරි හයි කළා කියමුකු. නමුත් බොඩිය දිරලා. ඒ විතරක් නෙවෙයි, සෑහෙන කාලයක ඉඳලා ත්‍රිවිල් එක හරි පාරේ එළවලා පුරුදු නැති රියදුරන්ටත් දැන් වයසයි. ඔවුනේ 70-80 පැනලා. දැන් ත්‍රිවිල් එළවන්ට බැහැ. ෆෝමියුලා එළවන්ට දුන්නොත් හත් වලාමේ කොහේ නතර වේවිද කියලා හිතාගන්නටත් බැ. ඒ නිසා රටවැසියන් ලෙස මෙන්න මේක මතක තියාගමු. ත්‍රිවිල් එකෙත් රෝද ගලවලා එන්ජිමත් විකුණන් කාපු උන්දලට ෆෝමියුලා කාර් එකක් එහෙම හම්බුනොත් කොහොමද හිටීවිද කියලා විතරක් අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය විත්තර සඳහා ඉදිරිපත් කළ නව සංශෝධිත මිල ගණන්වලට එකඟ විය නොහැකි බව විත්තර නිෂ්පාදකයින් අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා. ඒ මීට අදාළ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී
පාරිභෝගික සේවා අධිකාරිය මගින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය අද අභියාචන අධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ නඩුව ප්‍රසන්තද සිල්වා සහ කේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ රැස් වූ පාරිභෝගික සේවා කවුන්සිලය මගින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක්ද රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිලක්ද නියම කිරීමට තීරණය කළ බව දැනුම් දී තිබුණා. එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මිල ගණන්වලට තම සේවාදායකින් එකඟ නොවන බවයි දැනුම් දී ඇත්තේ. මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇති පාලන මිල ගණන්වලට වඩා නව මිල ගණන් අඩු මට්ටමක පවතින බවත් එය කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට නියම කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. එම ඉල්ලීම පිළිගත් අභියාචන අධිකරණය මෙම නඩුව පෙබරවාරි මස 6 වනදා විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා. එසේම බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය මගින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවමින් අතුරු නියෝගයක්ද අධිකරණය මගින් නිකුත් කර තිබුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ හෝ වරායේ එක් බිම් මංගලක් විකිණීමට ඉඩ තබන්නේ නැති බව ස්වාධීන වරායේ සේවක සංගමේ සභාපති ලාල් බංගමුවගේ පවසන බව හිටපු ජනාධිපති ගෝඨාභයට ගෙදර යන්න වුණේ නැගෙනහිර පර්යන්තය නිසා බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. වත්මන් ජනාධිපතිවරයාද නැගෙනහිර පර්යන්තයට එවැනි බලපෑමක් සිදු කළහොත් ඔහුද ගෙදර යැවීමට සූදානම් බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව යලිත් කරලියේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 5 වෙනිදා ආර්ථික සමුළුවට එක්වමින් ප්‍රකාශ කළේ කොළඹ වරායේ ජයල දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවයි. එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබා දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කර සිටියා. කොහොමුණත් කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් ඉන් ඉටු නොවන බවටයි ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කර සිටියේ. ජනාධිපතිවරයා සිදු කළ මෙම ප්‍රකාශය සහ මේවන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ජපානයට හෝ වෙනත් රටකට ලබා දීමේ සූදානමක් පිළිබඳව වෘත්තීය සමිතිය තොරතුරු අනාවරණය කරනවා. මීට එරෙහිව දැඩි වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ග ගනිමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බරපතල බලපෑමක් එල්ල කිරීමට සූදානම් බවයි අප කළ විමසීමකදී වරායේ වෘත්තීය සමිතිය පැවසුවේ. රනිල් වික්‍රමසිංහ කියන ආකල්පමය වෙනසක් ඕන කියලා මේ රටේ. අපි රනිල් වික්‍රමසිංහට කියන ඔයාගේ ආකල්ප වෙනස් කරගන්න කියලා. මේ රටේ සම්පත්වල ආදායම මේ රටේ මිනිස්සුන්ට බෙදලා යන්න ඕන. මේ රටේ සම්පත්වල ආදායම විදේශිකන්ට යන්න දෙන්න බෑ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය හෝ මේ වරායේ බිම් මංගලක් හෝ රනිල් වික්‍රමසිංහ විකුණන්න හිතාගෙන ඉන්නෝ නම් කරුණාකර ඒක ඉවත් කරගන්න බොහොට්ටුව රනිල් වික්‍රමසිංහ ජාතික සේවක සංගමය ඇතුළු වරායේ යූරියන් 37ක් අද එකතු වෙලා තියෙනවා. මේ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ කියලා එක මතයකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා පළවෙනි පාර ගෝඨාභය රාජපක්ෂ බැටගාලා මේ නැගෙනහිර ජනාධිපතිකම දාලා යන්නේ උනේ. ඒක නිසා රනිල් වික්‍රමසිංහට අපි කියනවා කරුණාකරලා නම්බු මිටින් ගෙදර යන්න කියලා. මේවා විකුණන්න යන්නේ කුණු කොල්ලේට. වරායේ සේවකයට සහන දෙන්නද? නැත්තම් මේ රටේ ණයටික ගෙවන්නද? එහේ අපි දන්නවා මේ වගේ ගනුදෙනු වලින් අතීතයේ මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපි දිවි හිමියෙන් මේ ECT ජැටිය බේරගන්න වරායේ සේවකයෝ බලමුළු ගන්නනවා. මේ රටේ ජනතාව බලමුළු ගන්නනවා. අපි හොඳින් මේ එන ප්‍රශ්නෙට අනිවාර
ලබන වසර සඳහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තවමත් ලැබී නැති බව ලංකා විදුලිවල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පවසනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් මාර්තු කළුවර විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෛනික විදුලි ඉල්ලුමෙන් 145කට ආසන්න ප්‍රමාණයක් සපයන අතර ඒ සඳහා ඉදිරියේදී අවශ්‍ය ගල් අඟුරු නොමැති වුවහොත් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ විය හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා. ඉදිරියේදී විදුලිය සැපයීම පිළිබඳව අර්බුදයක් එනවා. මෙවර අසාමාන්‍ය තත්ත්වයකට අපිට පත් වෙන්න වෙනවා. ලක්විජයට බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මේ වෙනකොට ගෙනැල්ල ගොඩ ගන්න බල ප්‍රමාණය කොහෙත්ම කරලා නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන කාලය අපිට නැව් වාන්න පුළුවන් මාස 4යි තියෙන්නේ. මේ නොරචෝර විදුලි බලාගාරයේ දෛනික විදුලි ඉල්ලුමෙන් 145කට ආසන්න ප්‍රමාණයක් සපයනවා. ඒකට අවශ්‍ය කරන ගල් අඟුරු නැති වුණොත් එහෙම කලුවර ජූලිය කලුවර මාර්තු අප්‍රේල් වගේ වෙන්නත් පුළුවන්. විදුලි බල ශේෂ්ත්‍රයේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි මධ්‍යම හා දිගු කාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී පසුගියදා සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ඉන්දියන් ග්‍රිඩ් එක කනෙක්ටිවිටි එක අපිට වාසියක් තියෙනවා. මොකද ඉන්දියන් ග්‍රිඩ් එක කනෙක්ටිවිටි එක අපිට වාසි වෙන්නේ දැන් මුගක් හිතනවා ඉන්දියාවෙන් පොටෙන්ෂල් එක හිතනවා ගත්තොත් එහෙම අපේ අවශ්‍යතාවයට වැඩි මුගක් වැඩි. එතකොට අපි වැඩිපුර ඉදිරියවනේ ඒවට මොකද කරන්නේ? වේරියබල් ටැරිෆ් රේට් එකක් හදන්න වෙනවා. වේරියබල් ටැරිෆ් රේට් එක හදනවා කරන්නේ ඩොලර් ටැරිෆ් රේට් එකකුත් අනිවාර්යයෙන්ම හදන්න වෙනවා. එහිදී විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වනතුරු ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ලේකම් කාර්යාලයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කර තිබෙනවා. මේ අතර පූර්ණ ලෙස විදුලියෙන් ධාවනය වන යතුරුපැදියක් හඳුන්වා දීම පසුගියදා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මීට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේද එක්ව සිටියා. ආණ්ඩුවේ එකම බලාපොරොත්තුව ඩයස්පෝරාව බව පිවිතුරු හෙළරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිළ පවසනවා. රටම සමගි විය යුතු අවස්ථාවක ජනතාව බෙදීමට ආණ්ඩුව කටයුතු කරන බවටයි ඔහු චෝදනා කරන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ වෙන විට ආණ්ඩුවේ එකම බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවයි. මේ රට දෙපළු කරන්න අරමුදල් යටකළ, මේ රටේ රණවිරුවන් ආබාධිත කරන්න අරමුදල් යටකළ, මේ රටේ දසදහස් ගණනක් ජනතාව මරා දැමීමට තමන්ගේ අරමුදල් යටකළ මේ පිරිස තමයි අද ආණ්ඩුවේ එකම බලාපොරොත්තු බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා තමයි එරික් සෝල්හයිම් ජනාධිපති විශේෂ උපදේශකයෙක් ලෙස පත් වෙන්නේ. ඒ නිසා තමයි විදේශ අමාත්‍යාංශ යටතේ ඩයස්පෝරා කාර්යාලය කියලා විශේෂ කාර්යාලයක් විවෘත කරන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා බලය බෙදීම පිළිබඳ සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක් ඇඳෙව්වේ. ඇත්තෙන්ම රට ෆෙඩරල් කිරීමේ දෙමළ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම වසර 70කට වඩා පරණයි. මේ ආර්ථික අර්බුදය තමයි අපි නිදාසෙන් පස්සේ මූණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදේ. සමස්ත ජාතියම සියලු වාද ભેද දුරලා එක මිටියට සමගිය තමයි මේ අර්බුදයට මූණ දෙන්න ඕනේ. නමුත් ආණ්ඩුව ලංකා ඉතිහාසයේ තියෙන දැවැන්තම සමාජයේ බෙදෙන ප්‍රශ්නේ තමයි මේ බලය බෙදීමේ ප්‍රශ්නේ. ඉතිහාසයේ පුරාම මේ ප්‍රශ්නෙට රට තියුණුව බෙදීමට ලක් වුණා. එවැනි ප්‍රශ්නයක් සමස්ත ජාතියම සමගි වෙලා ඉන්න ඕනි වෙලාවක රටේ ජනතාව අතර බෙදීම ඇති කරන ප්‍රශ්න සමාජයේ කරලියට ගේන්න වෙන කවුරුවත් නෙවෙයි ආණ්ඩුව විසින්ම කටයුතු කිරීම අපිට නම් බරපතල ප්‍රශ්නයක්. ජනාධිපතිතුමා කියනවා පෙබරවාරි මාසේ 4 වෙනිදා වෙනකොට බලය බෙදීම පිළිබඳ මේ රටේ එකඟතාවයක් හදාගන්න ඕනි කියලා දින නියම කිරීමක් කරලා තිබෙනවා. පෙබරවාරි 4 වෙනිදාට අද ඉඳන් දින 52යි. වසර 65 තිස්සේ එකඟතාවයකට එළඹෙන්න බැරි වුණු ප්‍රශ්නයක් දින 52 කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් එහෙම හිතන අය ජීවත් වෙන්නේ මේ ලෝකේ නෙවෙයි කියලයි අපිට කියන්න තියෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් වර ප්‍රකාශ කළා එකම පරීක්ෂණේ එකම කොන්දේසි යටතේ වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවේ නැවත නැවත කරනවා නම් එහෙම කරන කෙනාට හොඳටම පිස්සු කියලා. ඒ කියන්නේ ආණ්ඩුවට හොඳටම පිස්සු කියන්නේ මම නෙවෙයි ඇල්බර්ට් අයින්ස්ටයින්. මෙරට පශු සම්පත් ශේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අතර ප්‍රදේශ රැසක ගොවින්ට බෙදා දුන් යූරියා පොහොර ප්‍රමිතියෙන් තොර ඒවා බවට ගොවීන් චෝදනා කරනවා.
මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි ඊයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. පොළොන්නරුව මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මගින් බිසෝ බණ්ඩාර එක්සත් බෙදුම්වල ගොවි සංවිධානයට බෙදා දුන් යූරියා පොහොර මිටි 400ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට ගොවීන් චෝදනා කර ඒ වෙනුවට නිසි ප්‍රමිතියක් ඇති පොහොර ලබා දෙන ලෙසයි ගොවින් ඉල්ලා සිටින්නේ. දැන් මේ ගොවි මහතුරු එක්කෙනෙක්ම මිටි මේ පොහොර අරයන්නේ ගහන්න බැරි නිසා ගොවි මහතුරු යනවා හොඳ පොහොර දෙන්න කියලා. මේක කුඩු වගේනේ. වගේ තා මේක කුඹරකට යහගන්න අමාරුයි. ඉස්සෙල්ලා හොඳ පොහොරයක් ආවා කැට පොහොරයක් ආවා දැන් මේ දෙවිලි පාර ආපිට තමයි මේ වෙලා තියෙන්නේ. යෝ දැන් ඉතින් පොහොර නැහැ. ගොවියෝ විදියට ඉතින් මේ හැමෝම අසරණයි. මේ බහන මත ගහන්න කොහොමද තනිකර කුඩුනේ මේ පොහොර එක? තනිකර ඩස්පින් පොහොරයක් මේ අපිට එවලා තියෙන්නේ. මේ අතර කැකිරාව මඩාටුගම ප්‍රදේශයට අයත් ගොවි සංවිධාන රැසක ගොවින්ද මෙවර ලබා දුන් යූරියා පොහොර තොගය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම පොහොරද නිසි ප්‍රමිතියක් නැතිවීම හේතුවෙන් ඒ අනුව ගල්කිරියාගම හා මඩාටුගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් අද මඩාටුගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරියේ සිය විරෝධතාවය පළ කර තිබුණා. මාස ගාණක් දැන් සල්ලි බැඳලා දැන් අද පොහොර අපිට ලබා දුන්නත් දීලා තියෙන බේ මෙව්වට වග කියන්නේ කවුද? නිකම් පවුඩර් ටික ගවලා දෙන මේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි පොහොරද මොනවද කිඳමන්ද අපි දන්නේ නැහැ. යූරියා කියලා අපිට කොහොම පිළිගන්න බැ? ගොවිජන සේවයකින් දන්නෙත් නැහැ මේ මොනවද කියලා. අජේ දෙන වෙලාවට ගහන්න වෙලා තියෙන බේ මේ පොහොර. මේව පොහොරද? මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවින් කෘෂි ආම්පන්න මිල ඉහළ යාම හමුවේ දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද වාර්තා වෙනවා. ආණ්ඩ අක්කරයක් 25000යි. කපන්නත් 25000යි. බලන්න ඉතින් අපිට මේ කුඹුරු කරලා ඇති පළක් නැහැ. වල්නාසක ලීටරයක් ගත්තම රුපියල් 24000යි. අද කුමිනාසක වල්නාසක ඒ සියල්ලකම මිල දරා ගන්න බැරි මිල ඉහලා කියන්නේ වී මිලත් එක්ක බලනකොට වී මිල කිලෝ 185කට විතර වගේ මිලක් යන්නේ මේ වෙනකොට ගොවියෝ ගොවිතන් අතහැරලා. මෙවර මාස් කන්නේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්පැල ලක්ෂ 2ක් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ අක්කර 3000ක භූමි ප්‍රමාණයක වගා කිරීමට අවශ්‍ය පොල්පැල ගොවීන් අතර බෙදා දීම ඊයේ අවසන් කර තිබුණා. ඒ කිරිඳිවැල පොල්පැල තවන් භූමියේදී නුවරඑළිය නගර මැදේ පැවැත්වෙන ආහාර සැනකෙළිය පිළිබඳව දැනුවත් කිරීමේ තවත් සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණා. එළඹෙන 22 වනදා සිට 26 වනදා දක්වා මෙම ආහාර සැනකෙළිය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ ආහාර සැනකෙළියේ නිල මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ සියත FM සහ සියත TV අප නාලිකා දිත්වයයි. නුවරඑළිය නගර මැදේ එලිමහන් භූමියේදී පැවැත්වීමට නියමිත ආහාර සැනකෙළිය ලබන 22 වනදා සිට 26 වනදා දක්වා අසිරිමත් නත්තලට සමගාමීව පැවැත්වෙනවා. එහිදී එම ආහාර සැනකෙළියේ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ සියත TV මාධ්‍ය ජාලයේ සියත FM සහ සියත TV අප නාලිකා දිත්වයයි. නුවරඑළිය මහනගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංචාරක හෝටල් හිමියන්ගේ සහයෝගය ඇතිවයි මෙම ආහාර සැනකෙළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක අගනගරයක් වූ නුවරඑළිය නගරය දේශ විදේශ සංචාරකයන්ට වඩ වඩාත් ආකර්ෂණීය නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව මෙම ආහාර සැනකෙළිය පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මේ පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ සවස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාවට අතිරේක දිසාපතනිය සහ මහනගර සභාවේ නාගරික කොමසාරිස් SPK බෝධිමාන්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගම සූර්ය, ඒකාබද්ධ වෙළඳ සංවිධානයේ සභාපති මාධ්‍යවේදී ඩග්ලස් නානායක්කාර ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම සංචාරක සමයේ ආරම්භ වීම සමගම අපි විශ්වාස කරනවා නුවරඑළිය නගරයේ තුට දේශ විදේශ විශාල සංචාරක ප්‍රමාණයක් පැමිණීමේ කියලා උන්ට දේශීය ආහාර වර්ග පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නත් ඒව රස විඳින්නත් ඒත් එක්ක විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නත් මේ අවස්ථාවේ සංවිධානය කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළදී නුවරඑළිය නගරයේ මුල් කරගෙන වැඩි සංචාරක ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වේවි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් ප්‍රමාණීය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සිඹලාපිටිය පවසනවා. නුවරඑළිය නගරයේ පිහිටි හෝටලයක ගින්නක් ඇති වී තිබෙනවා. ඒ ගෑස් කාන්තු වීමක් හේතුවෙන් නුවරඑළිය මුලස්ථාන පොලිසිය සහ ගින්නිවන ඒකකයේ එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි වාර්තා වන්නේ.
රුපියල් මිලියන 41ක් වැය කරමින් කලාඔය හරහා නව වැල් පාලමක් ඉදිකර ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව උතුරු මුහුදේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සහ අලෙවි කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. පසුගියදා සිදු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටුම හේතුවෙන් සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අතරින් එක් සිසුවෙකු එම සිද්ධියට අදාළ නොවන බව පවසමින් එයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් අදාළ සිසුවාගේ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. හිඟුරක්කොඩ දෙකේ කණුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නිවසක සංගවා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකාය හිඟුරක්කොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බෙන්තුට අවානි සංචාරක හෝටලය එළඹෙන නත්තල වෙනුවෙන් නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. එම හෝටල් සමූහයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමනාකාර එක්සත් විජේවර්ධන හා එහි කළමනාකරු චන්න ඒකනායක ඇතුළු කාර්ය මණ්ඩලය මෙය සංවිධානය කර තිබෙනවා. සියත රාත්‍රී පුවත් විකාශය එලෙසින් නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුභරාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.